මේ වගේ හේතු ගොඩාක් තියෙනවා. දහම් උපදේශ හොඳ උපදේශ නැතුව නෙවෙයි. දහම් උපදේශ හොඳ උපදේශ තියෙනවා. හිතවල රඳින්නේ නැහැ. ලෝතර බුදු කෙනෙක් මේ ලෝක ඉතිහාසයේම අවුරුදු 100ක් 120ක් කාලේ බුදු කෙනෙක් පහළ වුණ එකම එක අවස්ථාව අපේ ලෝතර තථාගත ගෞතම බුදුරජාන් වහන්සේ පහළ වෙච්ච කාලේ. අවුරුදු 100න් අඩු කාලේ මිනිස්සුන්ගේ ආයුෂ තියෙන කාලේ බුදුරු පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවවාදයක් දුන්නොත් හිතේ රඳින්නේ නැහැ. අවුරුදු 100ට වැඩි ආයුෂ අඩු වුණාම. එතකොට මේ ආයුෂ අඩු වීමේ පහර ගෑම මේ මුළු සමාජයේම ලෝකෙම පැතිරිලා තියෙනවා. සක් කොයිතරම් යහපත් උපදෙස් දුන්නත් හිතවල රඳින්නේ නැහැ. නමුත් නමුත් පින්වන්ත මිනිස්සු ඉන්නවා. පින්වන්ත දූපතුන් ඉන්නවා. දැන් බලන්න ව්‍යාපාර ශේස්ත්‍රයේ මේ වාගේ පින්වන්ත මහත්මෙක් ඉන්නවා වගේ මේ මිනිස්සු අතර පින්වන්තය ඉන්නවා. ඒ අයට බඩගින්නෙන් ඉන්න දරුවෙකුට මව් කිරිය ඕන වගේ ඒ අයට උපදෙස් ඕන. අවවාද ඕන. හරි මඟ යහමඟ පෙන්වීම ඕන. එතකොට හැදෙනවා. ලෞතර බුදුරජාන් වහන්සේ වදාළා ලෙඩ්ඩු අතර ඉන්නවා සමහර ලෙඩ්ඩු කොයිතරම් බෙහෙත් දුන්නත් කොයිතරම් උපස්ථාන කළත් සනීප වෙන්නේ නැහැ. ඒ ලෙඩා මැරෙනවා. ඒක අනිවාර්යෙන් දෛවයේ විසින් ඒක කරලා තියෙනවා. තව සමහර ලෙඩ්ඩු ඉන්නවා ලෙඩ හැදෙනවා. බෙහෙත් නොකළත් උපස්ථාන නොකළත් සනීප වෙනවා. දෛවයේ විසින් සංස්කාර විසින් එයා සනීප වෙනවා කියන එක ලියවිලා තියෙන එක. එයාට බෙහෙත් ඕනේ නැහැ, උපස්ථාන ඕනේ නැහැ. හැබැයි සමහර ලෙඩ්ඩු ඉන්නවා බෙහෙත් ඕන, උපස්ථාන ඕන. එතකොටයි සනීප වෙන්නේ. හැබැයි වෛද්‍යවරයාට මේ තුන් දෙනා හොයාගන්න බෑ. ඒ නිසා සනීප වෙන කෙනාටයි නොවෙන කෙනාටයි බෙහෙත් දුන්නොත් පමණක් සනීප වෙන කියන සියලු දෙනාටම බෙහෙත් කළ යුතු වෙනවා. හේතුව තුන් දෙනා වෙන හොයාගන්න බැරි නිසා. ආන් මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා හොඳ උපදේශ යහපත් උපදේශ දෙද්දී ඒ උපදේශ දුන්නත් නැතත් හැදෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒක එයාට අවවාද ධර්මයේ කෙනෙක් වක්කලත් හැදෙන්නේ නැහැ. තව සමහර අය ඉන්නවා එයාට අවවාද අනුශාසන ඇඟිල්ලෙන් ඇනෑනි කියන්න ඕනේ නැහැ. එයාගේ ජීවිතේ හොඳ පැත්තටම හැදිලා තියෙනවා. හැබැයි තව පිරිසක් ඉන්නවා අවවාද කළ යුතුයි, ධර්මයේ කිය යුතුයි. එතකොටයි හැදෙන්නේ. එතකොට දේශකයන් වහන්සේට ඒක ගැන හොයාගන්න බෑ. ඒ නිසා ධර්මයේ කියන අය හැමෝටම ධර්මයේ කියන්න ඕන. හේතු හොයාගන්න බැරි නිසා. ඒකෙන් හැදෙන පිරිස විතරක් හැදෙනවා. ඉතින් ඒ නිසා අපිට කරුණාව මෛත්‍රිය දිනනවා මේ හැමෝගෙම හිත සැනසෙනවා නම් හිතවල ගිනි නිවෙනවා නම් කියලා. නමුත් සංසාරයෙන් ගිනි නිවා ගන්න පිනකුත් තියෙන්න ඕන. ඒ නිසා මම හිතනවා අද වාගේ කාම ලෝකයක හිත ඇවිස්සුන ලෝකයක මේ පින්වතුන් ඇවිල්ලා මේ පැය ගානක් මෙතන ඉඳගෙන ඉන්නේ ඔයාලට පෙර නිමිත්තක්, ඔයාලට හිතවල ගිනි නිවා ගන්න පුළුවන් කියන නිමිත්තක් පහළ වෙලා. ජීවිතේ හදා ගන්න පුළුවන් කියන නිමිත්තක් පහළ වෙලා. ඒ නිසා ඔයාල සුදුසුයි මේ ධර්මය අහන්න. ඒ නිසා මේ දේශනා කරන ධර්මයේ කරුණාවෙන් දේශනා කරද්දී සවන් යොමා ඔබ මේ ධර්මය අහන්න. චමින්ද සිරිසේන මහත්මයා ලක්ෂ ගණන් ධනේ වැය කොට මෙච්චර විශාල සංවිධානයක් කරලා එතුමා තනියෙන් මේ විදියට කැප වෙලා යමක් කරද්දී ඔබට තියෙන ඉඳගෙන අහගෙන ඉන්නනි. ඒකවත් හරියට කරන්න. ඒකවත් හරියට කරන්න. ඒ නිසා මේ මොහොතේ වෙන පැත්තකට හිත ගන්න නැතුව හොඳට කන් යොමු කරගෙන ධර්මය අහන්න. අද ඉතාම ප්‍රණීත ඔයාලා සියලු දෙනාගේම හිතවලට සැනසීම ලැබෙන බණපදයක් ඇහෙනවා. පින්වතුනි, ඔබ මේ මිනිසෙක් කියලා ඉපදිලා ඉන්නේ සුළුපටු පිනකින් නෙවෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවෙන් වදාළේ කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි කියලා. විය ගහක්
දැන් ඉන්න තරුණ දූල පුතාලා ඒව දන්නවත් දන්නේ නැහැ. ඉස්සර සීසානකට හරක් දෙන්න ගැට ගහන්න ගන්න වියකහ. සිදුරක් තියෙන ලීයක් ගඟේ පා වෙලා මොහොඳට ගියොත් ඒ මොහොඳේ කොහේ හරි කොතනක ওই සිදුර තියෙන ලීය පාවෙවි දිනනවා. අවුරුදු 100කට වතාවක් මොහොඳ ඇතුළේ ඉඳලා කැස්බෑවේ කුඩට එනවා. හැබැයි ඒ කැස්බෑවට එක ඇහැයි පේන්නේ කන කැස්බෑවේ. ඒ කැස්බෑවා අවුරුදු 100කට වතාවක් මොහොඳ පත්ලේ ඉඳලා උඩට එනකොට අර පේන ඇහැ උඩට ඇවිල්ලා අර ලීයේ සිදුර ඒ ලීයේ සිදුරටම ඔළුව සම්බන්ධ වෙලා අර එක ඇහෙන් අහස බලනවා නම් ඒකද කියන කන කැස්බෑවා වී සිදුරෙන් අහස බලනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇහුවා පින්වත් මහණෙනි එක වෙන්න පුළුවන්ද කියලා ස්වාමිනේ සිද්ධ වුණොත් කලාතුරකින් තමයි කියුවා පින්වත් මහණෙනි ඕක වෙන්න පුළුවන් ඒත් යම් කිසි කෙනෙක් සතර අපායේ ඉපදුනොත් ආය මිනිසෙක් වෙනවා කියන එක ලීසෙ නැහැ කියුවා සියල්ල දන්නා වූ දක්නා වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔය වදාලේ බුදුරජාණන් වහන්සේට ඇස් පහක් තියෙනවා ඇස් පහකින් බුදුරජාණන් වහන්සේ මේවා දකින්නේ පළවෙනි ඇස තමයි මේ නේත්‍ර දෙක සංසාරයේ අහසේ තරූපරය ඇස් දන් දුන්න පින්නට කවුරුවත් දිහා රවල තරහෙන් බලපු නැති පින්නට අසංකේ හතරකුත් කල්ප ලක්ෂය මේ ඇස් දෙක ලැබුණේ නිල්ම නිල් පාටයි බුදුරජාණන් වහන්සේට ප්‍රකෘතියෙන් පුළුවන් සාමාන්‍යයෙන් පුළුවන් කිලෝමීටර 10කින් එහා තියෙන වැලි කැටේ බලන්න පුළුවන් ඝන අඳුරක උනත් පේනවා වැලි කැටේ කිලෝමීටර 10කින් එහා අපි මේ මිනිසුන්ගේ ඇදපුද හොයන්නේ උච්චර පෙනිලත් නෙවෙයි කණ්ණාඩි දාගෙන මේ ඔය මේ අපිට පේන්නේ ඒත් අපි දකින දේවල් වලින් කොච්චර සමාජයට ගරහනවාද කොච්චර රාග දේශමෝ අවුස ගන්නවාද බුදුරජාණන් වහන්සේට යොදුණක් බලන්න පුළුවන් ගස් ගල් වන පර්වත විනිවිද මේ ඇහෙන් විතරයි බුදුරජාණන් වහන්සේට නේත්‍රයක් තියෙනවා දිවස කියලා ඒ දිවසින් ඕනම කෙනෙක් උපදින මැරෙන හැටි බලන්න පුළුවන් ඒක කොහෙද මේ මුළු පෘථුවියම පුළුවන් මේ පෘථුවිය කොතනක හිටියත් එයා දකින්න පුළුවන් පෘථුවිය වටා දිව්‍ය ලෝක හයක් තියෙනවා චාතුම් මහරජකේ තාවතින් සයාම තුසිත නිම්මාන රති පරිණිමිත වසවර්ති කියලා. ඒ දිව්‍ය ලෝක හයෙන් එහා බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අකනිනා බ්‍රහ්ම ලෝකේ දක්වා. එතකොට මේ එක පෘථුවියක් සහිත මේ 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 ලෝක ධාතුව කොහොමද කියලා බලන්න. ඉරුගෙන් සඳුගෙන් මේ ඔක්කොම ආලෝකමත් වෙනවා. මේකට කියන සක්වලක් කියලා. මෙන්න මේ සක්වලේව 1000ක්. කට කියන සහත්ති ලෝක ධාතුව කියලා. පෘථුවි 1000යි දිව්‍ය ලෝක 6000යි ඒ විදිහට ඉරවල් 1000යි සඳවල් 1000යි ඒ සහස්ත්‍රි ලෝක ධාතුව වගේ 1000ක් තියෙනවා ඒකට කියනවා මජ්ක්‍ධිම සහස්ත්‍රි ලෝක ධාතුව කියලා මජ්ක්‍ධිම සහස්ත්‍රි ලෝක ධාතුව වගේ 1000ක් තියෙනවා ඒකට කියනවා මහා සහස්ත්‍රි ලෝක ධාතුව කියලා එතනින් එහාට උනත් බුදුරජාණන් වහන්සේට දිවසින් දකින්න පුළුවන් ඒ ඉන්න ඕනම ලෝකෙක එක්කෙනෙක් මැරෙන ඉපදින හැටි බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් ඒ එච්චර දැකලා කියන්නේ මේ මිනිසෙක් වෙනවා කියන එක ලේසි නෑ කියලා. මිනිසෙක් වෙනවා කියන එක ලේසි නෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට තියෙනවා නොනැස කියලා. ප්‍රඥා ඇස. ඒ ප්‍රඥා ඇසින් කිසිම අඳුරක් නැතු ඕන දෙයක් දකින්න පුළුවන් යථාර්ථය. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා බුදු ඇස කියලා. ඒ බුදු ඇසින් ඕනම කෙනෙක්ගේ ගුණධර්ම අඩු වැඩි බව හොඳට පේනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙන සර්වඥතා ඥානය කියලා සියල්ලම පේනවා. ඔය ඇස් පහින්ම දැකලා බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසෙක් වෙනවා කියන එක කනකැස් බව වියසුදුරින් අහස බලනටත් වැඩිය දුර්ලභයි කියලා දුර්ලභ උපතක් ඔබට ලැබිලා තියෙන්නේ. නසා ගන්නවා නම් නසා ගන්නේ දුර්ලභ උපත වේ. මිනිසු මේවා හාන් කවිසියක් දන්නේ නැතුව අවුරුදු කෝටි ගණන් නිරේ ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ පොඩි දෙයින් සියදි විනාස ගන්නවා අවුරුදු කෝටි ගණන් ලෝදිය බීලා 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 ඉඳලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා දැනුත් ලෝදියට කට ගහනවා අවුරුදු කෝටි ගණන් නිරේ පැහිලා පැහිලා කන කැස් බෑව වියසුදිරෙන් අහස බලනවා වගේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා
මොකක් හරි ප්‍රේම හුටපටයකට පටලැවිලා ජීවිතේ එහින් නැසා ගන්නවා. කොච්චර කලාතුරකින් ලැබිච්ච මිනිස් ජීවිතයක්ද මේ නැසා ගන්නෙ? ඉතින් මේවා දකින මේවා දන්න සත්පුරුෂයන්ද මේ මිනිස් වර්ගයා ගැන පුදුම කරුණාවක් උපදිනවා. අහෝ මේ සත්වයා පවෝ කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ ඇස් පහකින් ලෝකෙ දිහා බලලා මේ මිනිස්සු නැසෙන හැටි දැක්කට පස්සේ බුදුරජාන් වහන්සේට බුදු කරුණාව උපදිනවා. අනේ මේ අය බේරගන්න ඉන්නේ බුදු කෙනෙක් විතර නෙවෙයි කියලා. ඉතින් ඒ විදිහට උප්පත්තියක් ලැබුවට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකෙන් සුළු පිරිසක් තමයි ආලෝකේ කරා යන්නේ. ඉතින් මේ මිනිස්සු කාලබීලා ජීවත් වෙලා ඉන්නවා. මැරුණාට පස්සේ ආය ගොඩක් අය හතර පායට යනවා. නියසිලට පස් ටිකක් ගත්තොත් එහෙම නියපොත්තට මෙච්චරයි මැරුණාට පස්සේ දෙවියන් අතර උපදින්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් මැරෙන මිනිසුන්ගෙන් හතර පායට යනවා. බුදුරජාණන් වහන්සේ ওই උපමාව වදාළේ රහතන් වහන්සේලා ඉන්න කාලේ. ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ඉන්න කාලේ වදාළේ. අද කාලේ ගැන කවර කතාවද? මිනිසු දන්නේ තමන්ගේ අතින් ගොඩක් පව් සිද්ධ වෙන බව. මිනිසු දන්නේ තමන්ගේ අතින් ගොඩක් අකුසල් සිද්ධ වෙන බව. ඉතින් කෙසේ නමුත් මේ ආපු දීර්ඝ සංසාරේ බුදු කෙනෙක් ඔච්චර දුර්ලභ උපතක් ලැබිච්ච වෙලාවක බුද්ධ ශාසනයක් ලැබෙනවා කියන එක අතිශයින් දුර්ලභයි. හැම මනුස්සයාටම බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැහැ. මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ මේ ධර්මයේ ඇහෙන පින ඇහෙන මෙතනින් මේක මිස් වුණොත් මොකක් හරි බලවත් පිනකට මෛත්‍රී බුද්ධ ශාසනයේ හම්බ වුණොත් මිසක් එතනින් එහාට ආයේ බුදුරු ගැන විස්තර නැහැ. ආය කල්ප ලක්ෂයක් යනතුරු බුදුවරු ගැන විස්තර නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් ආය කල්ප ලක්ෂයක්. කල්පයකට තියෙන අවුරුදු ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. කිලෝමීටර 10ක් උස 10ක් පල්ල 10ක් ඝනකම ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සළුවකින් පිහදාගෙන ගියොත් ඒ ගල ඔය විදිහට මහ පොළොවටම ගෙවිලා ගියත් කල්පයකට තියෙන අවුරුදු ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප ලක්ෂයකින් උත් එහා බුදු කෙනෙක් නැහැ. මේ අවස්ථාව මඟ හැරුණොත් සසර දුකෙන් නිදහස් වෙන්න කරන වැරදි නතර කරගන්න පාපයෙන් මිදෙන්න අවසාන චාන්ස් එකයි මේ අවස්ථාව. අපි සංසාරයේ ගොඩෝ දුර ගමනක ඉඳලා ඉන්නේ. මව නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. දරුවෙක් නොවුන කෙනෙක් නැහැ. පුතෙක් දුවෙක් නොවුන කෙනෙක් නැහැ. බිරිඳ නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන කෙනෙක් නැහැ. සංසාරේ අම්මා මැරිලා අඬද්දී වැටිච්ච කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. තාත්තා මැරිලා අඬද්දී වැටිච්ච කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. ඔය විදිහට බිරිඳ ස්වාමියා දරුවෝ ඥාති එක එක්කෙනා වලින් අඬපු කඳුළු එක එක්කෙනා වෙනුවෙන් අඬද්දී වැටෙද්දී සතර මහා සාගරේ ජලයට වැඩි. මොහොඳ දැක්කොත් මොහොඳ දිහා බලාගෙන ওই බණපදේ හිතන්න අපි කොච්චර අඬලා තියනවද කියලා. ඔය අඬන්නේ පළවෙනි වතාවට නෙවෙයි. ඔය වැළපෙන්නේ පළවෙනි වතාවට නෙවෙයි. සංසාරේ ඉච්ඡක දිගයි. මේ අවස්ථාව නම් මගහැරෙන්න දෙන්න එපා. පින්දාන් කරන ඒවා මගහැරෙන්න දෙන්න එපා. දානයක් වුණා ඔබ පින්දාන් කරලා දැන් මේ අදහ මේ මුළු පින්කමේ පින්බලේ අපි කියමු චමින්ද සිරිසෙන මහත්තයා දෙවියන් අතර ඉපදුනා කියලා. එතුමා මනුෂ්‍ය ලෝකේ සංඝයාට දානේ දුන්නා කියන එක මෙතනින් ඉවරයි. දිව්‍ය ලෝකේ ඉපදුනත් සාංගික දාන දෙන්න බෑ. ඇයි හේතුව? බුද්ධ කාලේ පවා අතේ ඇඟිලි ගානට තමයි දෙවිවරු මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා දන් දීලා තියෙන්නේ. හේතු දෙකක් තියෙනවා. ඒ තමයි අද දෙවිවරු මනුෂ්‍ය ලෝකෙන් ගොඩක් ඈතයි. අනිත් එක තමයි දිව්‍ය භෝජනය. මිනිසෙකුට වළඳන්න තරම් මිනිසයාගේ ශාරීරික සත්‍ය හීනයි. දිව්‍ය ඕජාව ශරීරයට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ විනුවෙන් ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය සත්තු නැති තැනකට දාන්න කියන්නේ. හේතුව ඒකට දෙවිවරු දිව්‍ය ඕජාව බස්සලා තියෙන්නේ. ඒක වෙන සතෙක් කැවොතයක් දිරවන්න බෑ. එනිසා දෙවරු දානේ පූජා කරන්නේ නැහැ. එනිසා සාංගික දාන කියන ඒවා දෙන්න තියෙන මනුස්ස ලෝකේ.
මේ කරදර මැදින් දෙන්න තියෙන්නේ. ඉතින් පින්වතුනි මේ විදියට ස්තූප සරසනේවා මහන්සි වෙලා මේ කරණේවා මනුෂ්‍ය ලෝකේ දෙවියන් දෙන්නේ මේ මුළු සෑයම මල් වලින් මවන්න ඉරිදීකින් මල් මවන්න බලවන් මුළු සෑයම වහන්න බලවන් දැන් මේ විදියට දහඩිය හෙලාගෙන මේ විදියට දවස කැප කළා මේ විදියට තමන් අම්බ කරන ධනෙ විසුරුව විසුරුව මේ විදියට පින්කම් දෙවියන් අතර කරන්න බෑ අපි දිව්‍ය ලෝකේ වර්ණනා කරන එක අර්ථයකින් එකක් තමයි ධර්මයේ අවබෝධ කරන්න මිනිසුන්ට තියෙන බාධා දෙවියන් අතර නැහැ ධර්මයේ අවබෝධ කරන්න දහං කතාව මිනිසුන්ට වැඩිය දහස් ගුණයකින් වැඩිපුර ධර්මයේ කතා කරනවා දෙවියන් අතර මනුසු ලෝකේ මාර්ගපල්ලාපිය අතේ ඇඟිලි ගානට නැති තරම් අද දෙවියන් අතර ඉන්නවා මාර්ගපල්ලාපි දෙවරු ගණන් කරන්න බැරි තරම් ඒ නිසා ඒ ලෝක තනිකර දහං කතාවෙන් යුක්තයි අන්නෝක සක්සුදක්සේ දන්නා නිසා අපි දෙවියන් අතර ඉපදීම වර්ණනා කරනවා මේ යුගයේ ඉතින් පින්වතුනි මං කිව්වනේ ඔයාලට ලස්සන බණ කතාවක් කියලා දෙන්නම් කියලා ඒ දහං කතාව මේකයි ඔච්චර දුර්ලභ මනුස්ස උප්පත්තියක් ඔයාලා ලැබුවට පස්සේ මනුස්ස ලෝකයට ආවට පස්සේ මෙන්න මේ සැප හතර ලබන්න කියනවා සැප හතරක් ලබන්න ඕන බලමු මේ සැප හතර ඔයාලා හොයන සැප හතර තියෙනවද කියලා දැන් ඔයාලා සැපක් හොයනවානේ මේ ළමා ලපටි ඉගෙනගෙන රස්සාවල් කරලා මේ සැපක් හොයනවා මොකද්ද රස්සාවක් ගන්න ඕන යාන වාහන ගන්න ඕන ගෙවල් දොරවල් හදා ගන්න ඕන සමහර අය කාම සැපේ හොයනවා කාම සැප විඳින්න ඕන දරුවන්ගේ සැපේ විඳින්න ඕන කියලා මේ වගේ සැප හොයනවා ඉතින් පින්වතුනි සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාන් වහන්සේ වදාළා කම් සැප විඳින ගිහි ජීවිතේ ගත කරන ගිහි මිනිස්සු සැප හතරක් කාලෙන් කාලෙට විඳින්න කිව්වා හැබැයි ඒ සැප ඔයාලා විඳිනවද කියලා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළා පංච නේත්‍රයෙන් ලෝකේ දකින සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාළා ගිහියා විඳින්න ඕන පළවෙනි සැපේ තමයි බලමු කී දෙනෙකුට ඒ සැපේ දිනවද කියලා අත්තිසුඛය අත්තිසුඛය කියන්නේ මට තියෙනවා කියලා සැපයක් වෙන්න ඕන මොකද්ද මට තියෙනවා කියන්නේ මම දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත භව භෝග යාන වාහන වතු පිටි අඹු දරුවෝ මට ඉන්නවා මට සල්ලි තියෙනවා මට වාහන තියෙනවා මට ඉඩකඩම් තියෙනවා කියලා ඇත්තට මේ අහිංසක සැපේ විඳින්න කිව්වා ඔය සැපේ කොච්චර වටිනවද කියලා තේරෙන්නේ නැති මිනිස්සයාට නැති බණේ නෑ 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 කියන එක මේ කන් වලට ඊතලන් ඉන්නා වගේ මම දුප්පත් ගමක ඉපදුනා ළමෙක් එකල මට ගම්මාන වල මිනිසුන්ගේ දුක ඇහිලා තියෙනවා නෑ කියන එක ඒ මිනිසුන්ගේ ඒ තෙරුවන් සරණ ගිය මිනිසයන්ට පිරිත හැම වෙලාවෙම ඇහෙනවා වගේ බුදු සරණ ගැන හැම වෙලාවෙම ඇහෙනවා වගේ නැති මිනිසයාට නිතර කනට ඇහෙන්නේ නෑ කියන එක ගමනක් යන්න සල්ලි නෑ අඳින්න ඇඳුමක් නෑ හරියට ඉඩමක් නෑ 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 කියන එක හැම වෙලාවෙම ඇහෙනවා ආර්ථික අගහිකම් එක්ක ඔය ළමා ලපටින් ඉගෙන ගන්න ඒ සහ ඊළඟට පන්ති යන්න ඕ ඇවිල්ලා ළමයි ඉල්ලනකොට ගෙදර නිතර ඇහෙනකක් තමයි නෑ නෑ කියන එක නෑ නෑ කියන එක ගිහි ජීවිතේ මිනිස්සුන් විඳින දුක ඕක තමයි ගිහි ජීවිතේ දුක කියන්නේ හැබැයි යම් කිසි කෙනෙකුට මට තියෙනවා කියන සැපේ එනවනම් ඒක බුදුරජාන් වහන්සේ වදාළ ඒක විඳින්න කෙරුවා මට තියෙනවා කියන ඒක සැපය ඊළඟට දැන් මේ ඒ සැපේ මුල් කරගෙනනේ මේ පින්වන්තයෝ මේ විදිහට පින්කම් කරන්නේ ඉල් බයක් නැතුව මිනිස්සු ඉන්නේ අපිට තියෙනවා කියන දැන එතකොට අරෙන් තෙල් නැති වෙනකොට බය නැහැ ඇයි ආත්ති සුඛේ තියෙනවා ආර්ථිකේ කඩාගෙන වැටෙනකොට බය නැහැ ආත්ති සුඛේ තියෙනවා
ඊළඟට ළමයින්ට ඕන තරම් ඉගෙන ගන්න අවස්ථා ලැබෙන්නට බය නැහැ අතිසුඛයේ තියෙනවා දැන් බලන්න පරිසරයේ සැප පිණිස අවස්ථා එනකොට අතිසුඛේ නැති කෙන හැම වෙලාවෙම දුකටපත් වෙනවා නැහැ ළමයින්ට ඔන්ලයින් ඉගෙන ගන්න ෆෝන් ඕනෙලු අපි කොහින්ද අරන් දෙන්නේ නැහැ කියන දුක දුකක් ඒ නිසා දුවේ පුතේ පින්වතුනි අත්ති සුඛේ තියෙනවා කියන සුඛය ගිහි ජීවිතේ මිනිස්සයාට තියෙන සැප බුදුරජාණන් වහන්සේ වදාළා ඒක කාලෙන් කාලට සිහි කළා ඒ සැපේ විඳින්න කිව්වා මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිවන් සැපේ විඳින කෙනෙක් ධ්‍යාන සැපේ විඳින කෙනෙක් සම්මා සම්බුද්ධ සැපේ විඳින බුදුරජාණන් වහන්සේ මේ අහිංසක මිනිසුන්ට කිව්වා ඔය සැපේවත් උඹලා විඳපල්ලා කියලා ඒ සැපේ මේ තරුණ පරපුරට විඳින්න බැරුව යනවා උඹලා ඉගෙන ගන්න කාලේ දුවේ පුතේ මොන මොනවල් එක් හරි පටලැවුණොත් උඹලගේ අනාගතේම නෑ කියන දුකදී ඇයි දැන් අනාගතයේ අතිසුඛයේ පිණිස ආර්ථිකයක් හදාගන්න බැ ඒ ආර්ථිකයට මම්මාවත් හෙලි වෙන්නේ යාගේ ශිල්පීය හැකියාවත් එක්ක ශිල්පීය හැකියාව දැනුම නැති කෙනාට නිධානයක් ලැබුණත් අවුරුද්දෙන් දෙකෙන් ඉවරයි. ඇයි ඒකට තේරෙන්නේ නැහැ ඒක මේන්ටේන් කරගන්න. ඒ මුදල කලමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ අද කාලේ ළමයිට මොන නස්පැත්තියක් වුණත් දන්නේ නැහැ. ශිල්පී විභාග වලින් එයා ඉදිරියට යන්න දෙද්දි ඉහළ අධ්‍යාපනය ලබන්න දෙද්දි රස්සාවක් ගන්න දෙද්දි ගෙවල් දොරවල් හදන්න දෙද්දි ඒ සැපේ විඳින්න කලින්ම මොන්ට කාම සැපේ හිතට එන. ඒ කාම සැපේ හිතට ආවට පස්සේ තව කවුරු හරි මැසේජ් එකක් කරලා කරනකොට කෝල් කරනකොට එහෙම නැත්නම් ෆෝන් එකකින් කොහේ හරි සුද්ධියේ දිහා බලාගෙන ඉන්නකොට ඒ සැපේ හොයනවා. රෑ ඉලි වෙනකල් නිදි මරනවා. ඇස් කළු වෙලා. දෙමව්පියන්ගේ ධනෙ නැසලා ඊළඟට කොල්ලෝ කෙල්ලොත් එක පඳුරු ගානේ läගලා ඇඳුන් නැතුව තට්ටු වලින් වැටිලා බේලි කපාගෙන අවසානයේ අවස මොකවත් නැහැ කියන දැනට එනවා අර ගෙවල් දොරවල් අදලා යාන වාහන තියාගෙන අතට සල්ලි ටිකක් අරගෙන ඕන දෙයකට බය නැතුව අත ගහන්න පුළුවන් මේ වගේ පින්කම් දැන් තමනුත් ධනෙන් ආඩ්‍ය වුණා නා මේ වගේ පින්කම් තමන්ට පුළුවන් නේ කරන්න අත්තිසුකේදී බඩපස් ඉතින් යන්න පුළුවන්කම ඔච්චර දෙයක් කරන්න පුළුවන්කම දෙද්දි ඉන්නේ ඉස්කෝලේ යන කාලේ මොකක් හරි පෙත්තකට හරි කට ගහලා එහෙම නැත්නම් ඔය පිස්සෙක් වගේ ඉඳලා අර ඔක්කොම නැති කරගන්න මොනවා කරන්නද සියල්ල දන්නා වූ දක්නා වූ පංච නේත්‍රේකින් ලෝකේ දිහා බලන බුදුරජාන් වහන්සේ වදාලා ගිහියා විඳින්න කිව්ව දෙවෙනි සැපය ඒ තමයි භෝග සුඛය. භෝග සුඛය කියන්නේ පරිභෝග සැපය. ඒ තමයි සල්ලි ධනය භවභෝග හම්බුණාට පස්සේ තමන් හොඳට කන්න බොන්න ඕන. හොඳට අඳින්න ඕන. ගමන් බිමන් යන්න ඕන. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක්. ඊට පස්සේ තමන්ගේ බිරිඳ දරුවන් හොඳට කන්න බොන්න අඳින්න දෙන්න ඕන. අම්මට තාත්තට හොඳට සංග්‍රහ කරන්න ඕන. යහළුවන්ට සංග්‍රහ කරන්න ඕන. දැන් මේ පින්කම මතක් වෙන ගානේ අර මහත්තයාට එන සැපේ තමයි පරිභෝග සුඛේ එන්නේ. මම මෙහෙම කළා කියලා. ඇයි අද මෙතන බොහෝ දෙනාට සංග්‍රහ කරන්නේ? තථාගත බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කරන ආමිස පූජාවේ රහතුන්ට සංග්‍රහ කරනවා සංඝයාට සංග්‍රහ කරනවා යහළුවන්ට සංග්‍රහ කරනවා ප්‍රදේශවාසීන්ට සංග්‍රහ කරනවා මේ ධර්ම දේශනාව මාධ්‍යයෙන් ප්‍රචාරය කරලා සකල ලෝකයාටම සංග්‍රහ කරනවා මේ තමයි පරිභෝග සුඛය මම මෙහෙම කළා කියලා හිතනකොට පුදුම සතුටක් එනවා කන්න බොන්න ඕන අමුදරුවන්ට කන්න බොන්න දෙන්න ඕන හොඳට අඳින්න ඕන ඒ තමන්නේ හම්බ කරන්නේ ඊට පස්සේ ඥාතීන්ට සංග්‍රහ කරන්න ඕන ඊළඟට තමයි එකට කියනවා ඥාති බලි. ඊළඟට තියෙනවා දේවතා බලි. දෙවියන්ට සංග්‍රහ කරන්න ඕන. පින්වතුනි මේ ලංකාවේ ව්‍යාපාර කරන මිනිසුන්ට ආශිර්වාද කරන දෙවියෙක් කතරගම දෙවියෝ.
සර් කතරගම දෙවියන් වෙනුවෙන් සංග්‍රහයක් කරන එක පාඩුවක් නෙවෙයි. මේ ලංකාවේ මිනිසුන්ට ලොකු ආරක්ෂාවක් හදන දෙවි කෙනෙක් සමන් දෙවියෝ. සමන් දෙවියන් වෙනුවෙන් සංග්‍රහයක් කරන එක පාඩුවක් නෙවෙයි. මේ ප්‍රදේශ බාරව මේ භූමියට අධිගෘහිත දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ට දේව පූජාවකින් සංග්‍රහ කරන එක පාඩුවක් නෙවෙයි. නමුත් ඒ දේවතා බලි අද නැහැ. අද තියෙන්නේ ඉල්ලම් කන එක. පළතුරු වට්ටි අරගෙන යනවා දෙවියන්ට දෙනවා දීලා මනවැලක් කියනවා අරක කරපා මේ කෙසේ ගෙඩිය කාලා අරක කරපා මේක කරපා අරක කරපා කන්දොස් කිරියා. ඒක දේවතා බලි නෙවෙයි. ඒක යාදිනේ. දේවතා බලි කියන්නේ දෙවියෝ වෙනුවෙන් ඒ වගේ පූජාවක් තියෙනවා. පළතුරු වට්ටිය ආහාර පූජා එහෙම නැත්නම් සෑයක් කට පූජා පවත්තලේ දෙවියෝ වෙනුවෙන් පින් අනුමෝදන් කරනවා ඉල්ලන්නේ මොකක්ද අන්න ඒක දේවතා බලේ දෙවලකට උනත් පළතුරු වටේ තියන්නේ ඉල්ලන්නේ නැතුව නම් ඒක දේවතා බලේ විශේෂයෙන් අපේ ලංකාව රකින්න දෙවිවරුන්ට අනිවාර්යෙන් සංග්‍රහ කරන්න ඕන සද්දවිදුන් සතරවරන් දෙවියන් ආදි දෙවිවරු සෙන්පති දෙවිවරු ශාසන බාරධාරී ඒ දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කළා අපි සංග්‍රහ කරන්න ඕන. ඉස්සර දෙවිලා තියෙනවා හැම පවුලකම. අද ඒක තායිලන්තේ තියෙනවා. තායිලන්තේ සෑම ව්‍යාපාර ස්ථානයකම ඉස්සරහ පළතුරු සහිත පූජාවක් තියලා තියෙනවා. එයාලගේ දෙවිවරු වෙනුවෙන්. හැම ව්‍යාපාරික ස්ථානයකම ඒ වගේම බොහෝ නිවෙස්වල දේවතා බලි කරනවා. බුද්ධ දේශනාවේ තියෙනවා කලට වෙලාවට උයන් නැති එක නිසා ඒ ගෙදර දේවතා බලි තියන්න බැරි වෙලා දෙවියන්ට ආහාර නොලැබීමෙන් දෙවිවරු මේ මිනිස්සු ගැන අප්‍රසාදයට පත් වෙලා ඒ මිනිසුන්ගේ දියුණුව නැති වෙනවා කියලා තියෙනවා බුද්ධ දේශනාව. ඒතර කලට වෙලාවට උයන් නැති නිසා කියන එකෙන් අදහස් වෙනවා නේද මිනිස්සු කන බොන දේවල්ම දෙවියන් වෙනුවෙන් පුදනවා කියලා. බුද්ධ දේශනාවේ තියෙනවා මේ බෝමාට දෙවිවරු පොළොව ඇසුරු කරගෙන ඉන්න දෙවිවරු මිනිස්සු කන බොන ආහාරවල ඕජාව භුක්ති විඳිනවා. ඒ ඇයිට කැප කරපු ගමන්. එතකොට මේ දෙවියන් වෙනුවෙන් තියපු ආහාරය ටික වෙලාවකින් ආයි මිනිස්සුන්ට දොන්නට කමක් නැහැ. මොකද ඒ වෙනකොට යාළ ඕජාව අරන් ඉවරයි. එතකොට අද ඒක පඩලවිලා තියෙන්නේ මොකද අර යාදිනි වලට බාරහාර වලට පූජා වට්ටිය ගෙනියලා අර දේවතා බලි තියන්න යම් පූජාවක් කළොත් හොයාගන්න බෑ. හැබැයි මිනිස්සුන්ට මේක හොයාගන්න බැරි වුණාට දෙවියන් හොයාගන්න පුළුවන්. අර කෝටි ගණන් මිනිස්සු එක එක දුප්පි තමන්ට පිහිටි ඉල්ලද්දි දෙවියන් කිසිම දෙයක් නැතුව කෙනෙක් ඇවිල්ලා සංග්‍රහයක් කරනවා. කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව කෙනෙක් ඇවිල්ලා සංග්‍රහ කරනවා. අර කෝටි ගණන් මිනිස්සු අතර එයා දෙවියන්ට විශේෂයි. ඕක තමයි ඉස්සර තිබ්බේ කුඹුරු කැපුණාට පස්සේ මුරුතෙන් දාන දිනේවා කෝ ආදේවා. අද කුඹුරු කපලා ඒ කුඹුරෙම ඉඳලා බීලා නටනකොට බජව් දානකොට අර දෙවියෝ අහක බලා ගන්නවා. ඒව නිසාදෝ කලට වැසිව නොවසින්නේ. ඒව නිසාදෝ මේ කාලගුණේ විපර්යාස වෙලා තියෙන්නේ. ඒ කෝපේ නිසාදෝ මෙච්චර උස්නක සැරක් වදින්නේ. ඒ නිසාදෝ මේ රාජ්‍ය පරිපාලනයේ දෙදරා යන්නේ කියලා හිතන්නට මේ වටින කාරණාව. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ දේවතා බලි තියෙනවා නම් ඊළඟ පුබ්බේ පේත බලි ඥාතීන්ට සංග්‍රහ කරනවා නම් මැරිච්ච ඥාතීන් වෙනුවෙන් දම් පෙන් දෙනවා නම් රාජ බලි කියලා කියන්නේ රජේට ගෙවිය යුතු බදු ගෙවීම. ඊළඟට මේ විදිහට පංච බලි පුදනවා නම් ඒව ඔක්කොම පරිභෝග කළා ඒවට වියදම් යනවා තමයි. වියදම් ගියාට පාඩු නැහැ. ඒක පරිභෝග කිරීමේ සැපය. තමන්ට සිහි කරගෙන මන් රජයට රජේ වෙනුවෙන් ගෙවිය යුතු බදු ගෙවලා තියෙනවා. ඊළඟට මිනිස්සුන්ට සංග්‍රහ කරලා තියෙනවා. අපේ ගෙදර මිනිස්සු කාලා බීලා තියෙනවා. කියලා අපි හොඳට කාලා බීලා ඉන්නවනේ මේ අපේ ධනෙ අපි පරිභෝග කරනවනේ කියන සැපේනවා. ওই සැපේ ගොඩක් අයට නැහැ. මිනිසු මහන්සියලා මහන්සියලා අවසානයේ කල්පනා කරනවා අනේ අතේ සතේ නෑ මෙච්චර කාලයක් මහන්සියලා අපි හරියට කෑවද හරියට බිව්වද මේ ළමාල අපිට හරියට ගමනක් බිමනක් ගෙන්නගෙන ගිහිල්ලාද මිනිස්සු ඉන්නවා මේ පොළොන්නරුවේ සිරිපාද ගිහිල්ලා නැති මිනිස්සු ඉන්නවා
මේ පොළොන්නරුවේ කට්ට අවුවේ කරවි කරවි ඉන්න නුවරළිය ගිහිල නැති මිනිස්සු ඉන්නවා. අටමස්ථාන සොළස්මස්ථාන වැඳපු නැති මිනිස්සු ඉන්නවා. මහ මුහුද දැකපු නැති මිනිස්සු ඉන්නවා. එක් ගමනක් බිමනක්වත් තියාගන්න විදිහක් නැහැ. කාලද බීලද ඇඳලද අවසානයේ අර මස් මාමේ මස් කපපු කඩුවටයි කොටේටයි වගේ වෙනවා. මාළු කපන එකක් හිතන්නකෝ. මාළුව කපනවා කොටේ තියලා තියෙන. කොටේට ඉවරේකුත් නැහැ, කඩුවට ඉවරේකුත් නැහැ, ඇති දෙකුත් නැහැ. අපේ ජීවිතේ ඔය වගේනේ. අපේ ජීවිතේ ඔය වගේ. අවසානයේ මොකවත් නැහැ. පින්වතුනි, කාලා බීලා ඇඳලා ඉන්න පරිභෝග කරන්න බලන්න නිවන පරිභෝග කරන සමාධි සැපේ විඳින බුදුරජාන් වහන්සේ මේ අහිංසක මිනිසුන්ට කරුණාවෙන් වදාලා කාලා බීලව සතුටින් හිටපල්ලා කියලා. බුදු කරුණා. බුදු කරුණා. ඒකට කියනවා